සුබ දවසක් වේවා දරුවනේ නමයේ පන්ති ඉගෙනුම ලබන දරුවන්ට අවශ්‍ය ජාමිතික පාඩමක් වන ප්‍රත්‍යක්ෂ පිළිබඳ වද සාකච්ඡා කරන්නේ ඊට අවශ්‍ය වන මූලික ජාමිතික කරුණු රැසක් පළමුව සාකච්ඡා කරමු මෙහි වැදගත් කරුණු පොතක් අරගෙන සටහන් කරගන්න නැවත නැවත පරීක්ෂා කරන්න මම හතුපාටින් තිරය මත ලකුණු කරන කාරණා කෙරෙහි ඔබගේ දැඩි අවධානය යොමු කරන්න ජාමිතිය වූ කලි අවකාශය පිළිබඳ විද්‍යාවයි ද්‍රව්‍යවල හැඩයත් ප්‍රමාණයත් පිහිටීමත් ඊට අයත් වන විෂයපතය යුක්ලිඩ් ක්‍රිස්තුපූර්ව 3වන සතවර්ෂයේ ග්‍රීසියේ සිටිය ග්‍රීක ජාතික ගණිතඥයෙක් ඔහු විසින් මූලික කරුණු කියලා ද එලිමන්ට්ස් නැමැති ග්‍රන්ථයක් ලිව්වා මේ ග්‍රන්ථයෙන් ජාමිතික සිද්ධාන්ත රැසක් අධ්‍යයනය ලක් කරලා තියෙනවා පාසල්වල ඉගෙන ගන්න අපි මේ පොතේ පරිච්ඡේද කිහිපයක් ඉගෙනීමට ලක් කරනවා එයින් මූලිකම ජාමිතික සංකල්පය ලෙස සලකන්නේ ලක්ෂය බලන දරුවනේ ලක්ෂයක් කියන එක කොහොමද අර්ථ දක්වන්නේ කියලා ලක්ෂයක් කියන එක අර්ථ දක්වන්නේ පිහිටීම පමණක් ඇති පිහිටීම පමණක් ඇති විශාලත්වයක් නොමැති පිහිටීම පමණක් ඇති විශාලත්වයක් නොමැති ස්ථානයක් ලක්ෂයක් ලෙස හඳුන්වයි බලමු ලක්ෂයක් කොහොමද පොතක ලකුණු කරන්න කියලා යුක්ලිඩ් කියනෝ මෙන්න මේ වගේ කතිරයක් කැපෙන තැනකින් තමයි ලක්ෂයක් ලකුණු කරන්න කියලා ඒ ලක්ෂය B ලක්ෂය කියන ලක්ෂයක් ලකුණු කරන්න පුළුවන් හැබැයි ලක්ෂයක් මේ මම පෙන්නනා වගේ තිතකින් ලකුණු කරන්න බෑ ලක්ෂයක් මෙහෙම ලකුණු කරවොතින් වැරදි ලක්ෂයක් ලකුණු කරන නිවැරදි විදිය කතරයකින් ලකුණු කිරීම බලමු ඊළඟ ජාමිතික සිද්ධාන්තය සරල රේඛාව සරල රේඛාවක් කියලා කියන්නේ මොකද්ද කියලා බලමු ලරුවනේ සරල රේඛාවක් කියලා යුක්ලිඩ් අර්ථ දක්වන්නේ ප්‍රතිවිරුද්ධ දිශා දෙකකට විහිදෙන ලක්ෂ සමූහයක එකතුව ප්‍රතිවිරුද්ධ දිශා දෙකකට විහිදෙන ලක්ෂ සමූහයක එකතුව සරල රේඛාවක් කියලා හඳුන්වනවා මොකද්ද බලමු මේ ප්‍රතිවිරුද්ධ දිශා දෙක ප්‍රධාන දිශා හතරක් සහ තව අනුදිශා හතරක් තියෙනවා අපි ගත්තොත් දකුණු දිශාවට විරුද්ධ දිශාවක් තියෙනවා මේ දකුණු දිශාව විරුද්ධ දිශාව උතුරු දිශාව බස්නාහිර දිශාව ගත්තොත් විරුද්ධ දිශාව නැගෙනහිර දිශාව මම මේ නැගෙනහිර දිශාවට ලක්ෂ කිහිපයක් ලකුණු කරනවා රසයාගේ විරුද්ධ දිශාවටත් මේ ලක්ෂ කිහිපයක් ලකුණු කරනවා විරුද්ධ දිශාවටත් ලක්ෂ කිහිපයක් ලකුණු කරනවා දැන් මේ ලක්ෂ ටික පිළිවෙලට යා කරාම සරල රේඛාවක් ලැබෙනවා ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් ඔස්සේ ගමන් කරන ලක්ෂ සමූහයක එකතුව ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් ඔස්සේ ගමන් කරන ලක්ෂ සමූහයක එකතුව සරල රේඛාවක් කියලා හඳුන්වනවා බලමු දරුවනේ ඊළඟ මාතෘකාව සරල රේඛා ඛණ්ඩය සරල රේඛාව සහ සරල රේඛා ඛණ්ඩය අතර වෙනසක් තියෙනවා සරල රේඛාවට නිශ්චිත දිගක් නැහැ හැබැයි සරල රේඛා ඛණ්ඩයට නිශ්චිත දිගක් තියෙනවා එතකොට නිශ්චිත ලක්ෂ දෙකක් අතර නිශ්චිත ලක්ෂ දෙකක් අතර දුර
සරල රේඛා ඛණ්ඩයයි නිශ්චිත ලක්ෂ දෙකක් අතර දුර සරල රේඛා ඛණ්ඩයයි එතන මේක ලක්ෂයක් තියෙනවා මේ තව ලක්ෂයක් තියෙනවා මෙයා A ලක්ෂය මේ B ලක්ෂය A ලක්ෂයත් B ලක්ෂයත් අතර දුර අපි හිතමු සෙන්ටිමීටර් 10ක් කියලා එතකොට A ලක්ෂය සහ B ලක්ෂය අතර නිශ්චිත දිගක් තියෙන්නේ නිශ්චිත දිගක් තියෙන්නේ එතකොට සරල රේඛාවට නිශ්චිත දිගක් නැහැ සරල රේඛා ඛණ්ඩෙට නිශ්චිත දිගක් තියෙනවා ඔබ ලක්ෂය දන්නෝ සරල රේඛාව දන්නවා සරල රේඛා ඛණ්ඩය හඳුනනවා ඊළඟට යුක්ලිඩ් අර්ථ දක්වන්නේ සමාන සරල රේඛා ඛණ්ඩ ගැන සමාන සල් රේඛා ඛණ්ඩ බලන්න සමාන සල් රේඛා ඛණ්ඩ කියන්නේ මොනවද කියලා මම එක සල් රේඛා ඛණ්ඩයක් අඳිනවා එම සල් රේඛා ඛණ්ඩය AB දිග සෙන්ටිමීටර් 10ක් කියලා හිතමු අනිත් සල් රේඛා ඛණ්ඩය PQ AB सेंटीमीटर 10යි PQ सेंटीमीटर 10යි එකම දිගක් සහිත සරල රේඛා ඛණ්ඩ දෙකකට කියනවා සමාන සරල රේඛා ඛණ්ඩ කියලා බලන දරුවනේ ඊළඟ අනු මාත්‍රකාව මොකද්ද කියලා ඊළඟ අනු මාත්‍රකාව තලයක් තලයක් කියන එක අපි ඉගෙන ගන්න මේ අපි ඉගෙන ගන්න ජ්‍යාමිතිය තල ජ්‍යාමිතිය නිසා තලයක් මත රූප ඇඳලා ඉගෙන ගන්න ජ්‍යාමිතිය තලයක් කියලා යුක්ලිඩ් අර්ථ දක්වන්නේ පෘෂ්ඨයක් මත ලක්ෂ දෙකක සරල රේඛාවක් සම්පූර්ණයෙන්ම සමපාත කළ හැකි නම් එම පෘෂ්ඨය තල පෘෂ්ඨයක් වෙනවා පෘෂ්ඨයක් මත ලක්ෂ දෙකක් සරල රේඛාවකින් සම්පූර්ණයෙන්ම සමපාත කරන්න පුළුවන් නම් එම පෘෂ්ඨය තල පෘෂ්ඨයක් කියලා කියනවා. ඒ කියන්නේ මේකේ අවස්ථාවක් ඝන කාර්යයේ එක පැත්තක් ඍජු කෝණාශ්‍රාකාරයි. මම එක ලක්ෂයක් ලකුණු කරන A තව ලක්ෂයක් ලකුණු කරන B. මම මේ ලක්ෂ දෙක යා කරගන්නවා. ලක්ෂ දෙක යා කරාම සරල රේඛාවක් ලැබෙනවා. මේ සරල රේඛාව පෘෂ්ඨය මත සමපාත කරන්න පුළුවන්. හරියටම සරල රේඛාව අඩිපටියක් තිබ්බා වගේ තියන්න පුළුවන්. හැබැයි දරුවනේ සිලින්ඩරයක් අරගත්තම සිලින්ඩරයේ මේ වක්‍ර පෘෂ්ඨය මත ලක්ෂ දෙකක සමපාත කරන්න පුළුවන් වක්‍ර රේඛාවක්. සරල රේඛාවක් සමපාත කරන්න බෑ. ඒ නිසා සිලින්ඩරයේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨය. දැන් බලමු දරුවනේ කෝණයක් කියන්නේ මොකද්ද කියලා. යුක්ලිඩ් කෝණයක් අර දක්වන්නේ එකම ලක්ෂයකින් අදින ලද සරල රේඛා දෙකක් කෝණයක් සාදනවා කියලා. එකම ලක්ෂයෙන් අදින ලද සරල රේඛා දෙකක් එකම ලක්ෂයෙන් අදින ලද සරල රේඛා දෙකක් කෝණයක් අන්තර්ගත කරනවා බලමු මේ යුක්ලිඩ් කියන කතාව ඔයගොල්ලෝ තේරෙනවද කියලා මම මේ ලක්ෂයක් ලකුණු කරන්නේ ඔය ලක්ෂයම එක සරල රේඛාවක් අඳිනවා ඔය ලක්ෂයම තව සරල රේඛාවක් අඳිනවා එන්දම මේ සරල රේඛා දෙකෙන් කෝණයක් අන්තර්ගත කරනවා සල් රේඛා දෙකෙන් කෝණයක් අන්තර්ගත කරනවා. සා යුක්ලිඩ් කියන කතාව ඇත්ත. සරල රේඛා දෙකකින් සාදන කොටස සල් රේඛා දෙකකින් සාදන කොටස කෝණයක්. මොකද යුක්ලිඩ් හඳුන්වනවා මේ කියලා දෙනවා මේ කෝණයට වෙන බාහුව දෙකක් තියෙනවා. මේක බාහුවක් මම නිල් පාටින් පෙන්වන්නේ. රතු පාටින් පෙන්වන්නේ අනිත් බාහුව.
කෝණයක තියෙන බාහුවල දිග වැඩි කළාට කෝණයක තියෙන බාහුවල දිග වැඩි කළාට කෝණේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කතාව යුක්ලිඩ් පැහැදිලිව කියන කෝණයක බාහුවල දිග වැඩි කරාට කෝණයේ තියෙන මේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. යුක්ලිඩ් කියන මෙහෙම කෝණ වර්ග පහක් තියෙනවා කියලා. කෝණ වර්ග පහක් තියෙනවා. ඔබ ඒවා දන්නෝ. එකක් දරුවනේ සුළු කෝණ. අනිත් එක ඍජු කෝණ. තුන්වෙනි කාරණාව මහා කෝණ. හතරවෙනි කාරණාව පරාවර්ත කෝණ. පරා සතරවෙනි කාරණාව සරල කෝණ. පස්වෙනි කාරණාව පරාවර්ත කෝණ. සුළු කෝණය, ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය, පරාවර්ත කෝණය. ඔහොම කෝණ පහක් ගැන යුක්ලිඩ් කියනවා. ඊට අමතරව යුක්ලිඩ් කියනවා මේ කෝණ දෙකක් එකතු වෙලා අලුතෙන් හැදෙන්න පුළුවන් බද්ධ කෝණ. යුක්ලිඩ් බද්ධ කෝණයක් කියලා කියන්නේ පොදු බාහුවක් සහ පොදු ශීර්ෂයක් සහිතව පොදු බාහුවක් සහ පොදු ශීර්ෂයක් සහිතව පොදු බාහුව දෙපස පිහිටා ඇති කෝණ බද්ධ කෝණ වේ. පොදු ශීර්ෂයක් සහ පොදු බාහුවක් සහිතව පොදු බාහුව දෙපස පිහිටා ඇති දෙපස පිහිටා ඇති කෝණ බද්ධ කෝණ වේ. වචනෙන් වචනේ මේ සිද්ධාන්තය තේරුම් ගනිමුකෝ. මොනවද මේ බද්ධ කෝණ කියන්නේ කියලා මම මේ අදින එක කෝණයක්. එසම මම අදිනවා ආයේ තවත් කෝණයක්. මම මේ රතු පාටින් එක කෝණයක් පාට කරලා තියෙනවා. නිල් පාටින් අනිත් කෝණේ පාට කරනවා. රතු පාට සහ නිල් පාට වශයෙන් කෝණ දෙකකින් මම පාට කරනවා. එතන A B C එතන O. නිල් පාට කෝණයට බාහුව දෙකක් තියෙනවා. AO බාහුව BO බාහුව කෝණ ශීර්ෂය O. කෝණය තියෙන්නේ O වල. රතු පාට කෝණයට බාහුව දෙකක් තියෙනවා. BO බාහුව CO බාහුව කෝණ ශීර්ෂය O. දැන් ඔබට පේනවා මේ නිල් පාට කෝණයටත් රතු පාට කෝණයටත් පොදු ශීර්ෂයක් තියෙනවා. දෙකටම පොදු ශීර්ෂයක් තියෙනවා. ඒකම BO බාහුව කෝණ දෙකටම තියෙනවා. එසා මේ රතු පාට කෝණයටත් නිල් පාට කෝණයටත් පොදු ශීර්ෂයක් තියෙනවා, පොදු බාහුවක් තියෙනවා. එසා මෙම කෝණ දෙක පිහිටලා තියෙන්නේ මේ පොදු බාහුවෙන් එකක් යටිපැත්තේ අනිත් එක උඩු පැත්තේ දෙපස පිහිටලා තියෙන්නේ. ඒ නිසා AOB කෝණයටත් ඒකම BOC කෝණයටත් බද්ධ කෝණ කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ බද්ධ කෝණ කියන්නේ මොනවද කියලා පැහැදිලි. යුක්ලිඩ් අර්ථ දක්වනෝ කෝණ සමච්ඡේදකයක් කියන එකේ දල අදහස. කෝණයක් සමව දෙකට බෙදෙන රේඛාව කෝණ සමච්ඡේදකයයි. කෝණයක් සමව කියන්නේ හරියටම එක සමානව දෙකට බෙදෙන රේඛාව කෝණ සමච්ඡේදකයයි. බලමු මේ මොකද අදහස කියලා.
මෙදක සමානව දෙකට බෙදෙනවා. එකක් මම මේ හරිය දාන කෝණයයි වැරද දාන කෝණය සමානයි. AOB කෝණය සමානයි BOC කෝණය. මේ සම්පූර්ණ AOC කෝණය AOB කෝණය ධන BOC කෝණයට සමානයි. මේ සම්පූර්ණ කෝණය හරියක් දාපු කෝණයටත් කතරයක් දාපු වැරද්ද දාපු කෝණයටත් සමානයි. ඒ එකම මෙන්න මේ AOB කෝණය මේ විශාල AOC කෝණයෙන් භාගයක් වෙනවා. භාගයයි AOC කෝණය. ඒකම දර්ගණේ මම මේ කහපාටින් රවුමක් ඇඳපු BOC කෝණය. AOC කෝණයෙන් භාගයක් වෙනවා. AOC කෝණයෙන් භාගයක් වෙනවා. මේ කාරණාගෙන ඔබේ දැඩි අවධානය යොදා ගන්න ඕන. ඔය ඇයට ගානක් දැක්කහම මේ තියෙන සම්බන්ධතා තනියම ලියා ගන්න පුළුවන් මට්ටමට ඔබ දියුණු වෙන්න ඕන. ඒ විතරක් නෙමේ AOC කියන මේ මං කහපාටින් ලකුණු කරපු ලොකු කෝණය හරිය දාපු කෝණයයි වැරද්ද දාපු කෝණයයි සමාන නිසා හරිය දාපු කෝණය වගේ දෙගුණයකට සමානයි. දෙකයි AOB කෝණය. ඒකම AOC කියන මේ කහපාටින් ලකුණු කරපු ලොකු කෝණය මේ වැරද්ද දාපු රතුපාටින් වැරද්ද දාපු BOC කෝණය වගේ දෙගුණයකට සමානයි. නම ආයි බැලුවොතින් AOB සමානයි BOC. AOC සමානයි AOB ධන BOC. AOB සමානයි භාගයයි AOC. BOC සමානයි භාගයයි AOC. AOC කෝණය සමානයි දෙකයි AOB කෝණය. AOC කෝණය සමානයි දෙකයි BOC කෝණය. ඔය කියන මූලික සම්බන්ධතා හයක් අපට කෝණ සමච්ඡේදනය දිහා බලාගෙන අරගෙන පොතේ ලියා ගන්න පුළුවන්. දැන් මේ විශේෂ කරුණු ඔබ ඔබේ පොතේ සටහන් කරගෙන නැවත ඒකින් එක අධ්‍යයනය කරන්න ඕන. එතකොට තමයි ඔබට මේ සංකල්පය පැහැදිලිව තේරෙන්නේ. ජාමිතිය කියන එක නිතර නිතර හම්බෙන දෙයක් නෙමේ. නිසා ඔබ මේව හොඳට තේරුම් අරගෙන නැවත නැවත බලන්න ඕන. සංකීර්ණ සංකල්ප වලට යන්න කලින් මේ මූලික සංකල්ප කෙරෙහි ඔබේ අවධානය යොදලා ඒවා හරියටම තේරුම් ගන්න ඕන. දැන් මම මේ දීලා තියෙන රේඛාවක මධ්‍ය ලක්ෂය. රේඛාවක මධ්‍ය ලක්ෂය දැක්කහම ඔගොල්ලෝ කොහොමද සම්බන්ධතා ලියන්නේ? මොකද්ද රේඛාවක මධ්‍ය ලක්ෂය කියලා අපි ඉගෙන ගන්නවා. රේඛාවක මධ්‍ය ලක්ෂය කියන්නේ රේඛාවක් සමානව දෙකට බෙදෙන ස්ථානය. රේඛාවක මධ්‍ය ලක්ෂ්‍ය කියලා කියන්නේ සල් රේඛාවක් සමානව දෙකට බෙදෙන ස්ථානය. සල් රේඛාවක් සමව දෙකට බෙදෙන ස්ථානය මධ්‍ය ලක්ෂ්‍යයයි. රේඛාවක මධ්‍ය ලක්ෂ්‍ය දැක්කහම බලමු මොනවද ලියන්න පුළුවන් සම්බන්ධතා කියලා. මම මේ ඔබට ලිස් කරන්නේ සරල රේඛාව. එතන A එතන B මධ්‍ය ලක්ෂය C. එහෙනම් ওই මධ්‍ය ලක්ෂය C නිසා ඔබට එන්න පුළුවන් එළබෙන්න පුළුවන් නිගමන. එකක් තමයි දරුවනේ මම මේ කහපාටින් පෙන්නන කොටස මේලා කොළපාටින් පෙන්නන කොටස සමානයි. AC සමානයි BC.
ආයේ මේ කහ පාටින් කරන පෙන්නපු කොටස කහ සහ කොළ කියන කොටස් දෙක එකතු වෙන භාගයකට සමානයි භාගයයි AB ඒකම BC කොටස කොළ පාටින් පෙන්නපු BC කොටස AB වලින් භාගයකට සමානයි ඒකම AB රේඛාව AC වගේ දෙගුණයකට සමානයි AB කොටස BC වගේ දෙගුණයකට සමානයි AC සමානයි BC කහපාට කොටසත් කොළපාට කොටසත් සමානයි AC සමානයි භාගයයි AB කහපාට කොටස කහ සහ කොළ සම්පූර්ණ කොටසෙන් භාගයකට සමානයි BC සමානයි භාගයයි AB කොළපාට කොටස කහ සහ කොළ කොටසෙන් භාගයකට සමානයි ඊගවට කහ සහ කොළ කොටස AB කොටස AC වගේ කියන්නේ කහපාට කොටස වගේ දෙගුණයකට සමානයි කහ සහ කොළ කොටස කොළපාට කොටස වගේ දෙගුණයකට සමානයි එතකොට මෙන්න මේ කියන කාරණා ඔගොල්ලෝ ඉතාමත්ම කැපවීමෙන් උනන්දුවෙන් දැනගෙන ඉන්න ඕන ඊළඟ විෂය කාරණාවට යනකොට